කලින් සත්‍ය ප්‍රථමයෙන් කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන ප්‍රථමයෙන් නවදහණිය පුවත් සිරස්තල වෙත කොවිඩ් වසංගතයේ හේතුවෙන් නවතව තිබූ දහම් පාසල් අධ්‍යයන කටයුතු අද සිට ආරම්භේ සියලු විශ්වවිද්‍යාලත් හෙට සිට අධ්‍යයන කටයුතු සඳහා විවෘත වෙයි බිඳවැටුණු ආර්ථිකය ගොඩ ගැනීම රජයේ අරමුණයි ඇමති නිමල් කියයි දහනම වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඉවත් කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී අශෝක අබේසිංහ කියයි දැන් අවධානය දේශීය පුවත් වෙත මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 2890 දක්වා හෙලකොස් තිබෙනවා ඒ ගත වූ පැය 24 තුළ නව ආසාදිතින් සිව් දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි මේ අතර කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දෙමුණු සියලු විශ්වවිද්‍යාලවල අධ්‍යන කටයුතු හෙට සිට යළි ආරම්භ වීමට නියමිතයි COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලින් සිව් දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන් දෙදෙනෙකු එක්සත් අරාබි එමිරාජයේ සිට මෙරටට පැමිණ ඇති අතර අනෙක් දෙදෙනා තුර්කියේ සහ මාලදිවයිනේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හි රැඳී සිටි පුද්ගලින් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ දිනේ වන විට 2890 දක්වා ඉහළ ගියා. इन पूर्ण सुवे लभु संख्याव 2666ක් වන අතර वैद्य අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 213ක් මේ අතර අද පෙරවරුව වන විට කන්දකාඩු හා සේනපුර මද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ समस्त කොවිඩ් වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 629ක් ලෙස සටහන් වූ බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ පුනරුත්ථාපනය වන රැඳවියන් 508ක් කාර්ය මණ්ඩලයේ 67ක් ආරාධිත කාර්ය මණ්ඩලයේ 5ක් පවුල් හා සමීපතමින් 48ක් හා වැලිකඩ බන්දනාගාරයේ කොවිඩ් වෛරසය ආසාදනය වූ රැඳවියා ඇසුරු කර පුද්ගලයා ඊට ඇතුළත් මේ අතර පසුගියදා රාජාංගනය ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත රෝගීන් හමුවීමත් සමග තමුත්තේ ගම ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන පුද්ගලින් අතුරින් 100කට අධික සංඛ්‍යාවකගේ අහඹු PCR පරීක්ෂණ අද සිදු කෙරුණා අද දින මේ කරුණ ලබන්නේ රාජාංගනයේ සිටින අය මෙම ආර්ථික මධ්‍යස්ථානට පැමිණෙනවා ඒ හරහා මෙම කොටස කොවිඩ් වලට වාජිනී වුණාද යන්න තහවුරු කර ගැනීම සඳහා හා මෙම ප්‍රදේශය තුල තවදුරටත් රෝගීන් සිටීද යන්න තහවුරු කර ගැනීම සඳහා තමයි අද දින මේ PCR පරීක්ෂණ සිදු කරන ලබන්නේ අපි ආර්ථික මධ්‍යස්ථානයේ කඩවල ඉන්න සමාජික මහතුන් දේවක මහතුන්ට පිරිසක් ඉන්නවා ඒ වගේම ගොවි මහතුන් 10000 ගණනක් දෛනික ආර්ථික මධ්‍යස්ථානට පැමිණෙනවා ඒ පැමිණෙන අයගේ යම් කිසි හේතු अध्ययन අදින දෙකක් ඔස්සේ එම කටයුතු ආරම්භ කෙරුණු අතර ඒ අනුව අද දින දහම් පාසල් කටයුතු ආරම්භ කෙරුණේ 6වන ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණියේ සිසුන් සඳහායි අගෝස්තු මාස 23 වනදා පළවන ශ්‍රේණියේ සිට 5වන ශ්‍රේණියේ සිසුන් සඳහා දහම් පාසල් ආරම්භ කිරීමට නියමිතයි පවතින වසංගත තත්ත්වයේ හැමියේ මෙරටට පැමිණීමට නොහැකිව ඩුබයි හා කටාර්හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද අලුයම දිවයිනට පැමිණියා ඉන් අනතුරුව ඔවුන් PCR පරීක්ෂණ සඳහා යොමු කළ බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ ඊයේ දින තුරදී මෙරට PCR පරීක්ෂණ 1120ක් සිදු කර ඇති අතර මේවර විට ශ්‍රී ලංකාව තුල සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 185118ක් රුපියල් මිලියන 200කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ 12ත් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා
ඊයේ රාත්‍රී කාලයේදී අපිට හැකියාව ලැබුණා නීති විරෝධී අන්තරාදායක මත්ද්‍රව්‍ය කිලෝ 12ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්න මහජනතාව විසින් ලබා දෙන ලද තොරතුරක්. ඒ තොරතුර තමයි ලබා දෙන්නේ ගල්කිස්ට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කියලා. මේ ලබා දෙන තොරතුරේ අපට ලැබුණේ නීති විරෝධී මත්ද්‍රව්‍ය යම්කිසි ප්‍රමාණයක් රැගෙන විත් සංගවා අලෙවි කිරීම සඳහා සූදානම් කර තියෙන බවට ඒ අනුව තමයි මේ විමර්ශනය සිද්ධ කළේ. ඒ විමර්ශනයේදී අනාවරණය වුණා මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සංගවා තියෙන බවට. ඒ අනුව ඒ සැඟවීම කළ සැක්කරු කවුද යන්න පිළිබඳව තොරතුරු අනාවරණය වුණා. ඊට අදාළ සැක්කරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයා විසින්. මෙම සැක්කරු වයස අවුරුදු 33ක පමණ විවාහක පුද්ගලයෙක්. ඔහු අම්බලංගොඩ කළුව වඩුමුල්ල විජේරාම මාවත යන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඒ අනුව මේ සැක්කරු අත්අඩංගුවට ගෙන තවදුරටත් වැඩිදුර විමර්ශනය කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය අම්බලංගොඩ පටබැඳිමුල්ල වෙරළමාවත ප්‍රදේශයේදී එක්තරා අබලි ද්‍රව්‍ය ගබඩාකාර ඇති ස්ථානයක හංගවා තිබේදී තමයි සොයා ගැනීමට හැකියාව ලැබුණේ. මේ මත්ද්‍රව්‍ය ලංකාවට මෙච්චර ප්‍රමාණයක් රැගෙන ආ බවට තොරතුරු අනාවරණය වූ පළවෙනි අවස්ථාව තමයි මේ අවස්ථාව. මත්ද්‍රව්‍ය කිලෝ 12ක් පමණ තනංගුට ගැනීමට හැකියාව ලැබුණා. මැන්ඩියන නාමයෙන් හඳුන්වන MDMA නාමයෙන් හඳුන්වන මත්ද්‍රව්‍ය වර්ගයක්. විවිධ නම් වලින් මේ මත්ද්‍රව්‍ය භාවිතා කරනවා රාත්‍රී සමාජ ශාලාවල සහ ඒ වගේම සමාජ මාධ්‍ය ජාලා සංවිධානය කරනු ලබන සාදවල අලෙවි කිරීම සඳහා තමයි මේ මත්ද්‍රව්‍ය ගෙනා බවට දැනට තොරතුරු අනාවරණය වෙලා තියෙන්නේ. විවිධ නම් වලින් මේ මත්ද්‍රව්‍ය වෙළඳපොලේ අලෙවි කරනවා. නමුත් ඉතා කුඩා ප්‍රමාණවලින් තමයි මේ දක්වා ශ්‍රී ලංකා පොලිසිය සිදු කරන ලද වැටලීම් වලදී මේ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණේ. මෙවර කිලෝ 12ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. රුපියල් මිලියන 200කට අධික වෙළඳපොළ වටිනාකමක් තිබෙන බව තමයි මේ වෙන විට අනාවරණය වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන කටයුතු පවත්වාගෙන යනවා. විශේෂයෙන්ම මෙම තොරතුරු මහජනතාව ලබා දීම ඉතාමත්ම අගය කරනවා. පසුගිය දිනවල ශ්‍රී ලංකා පොලිසිය සිදු කරන ලද වැටලීම් රාශියකට මේ ආකාරයටම සාර්ථක තොරතුරු මහජනතාව ලබා දුන්නා. මේ අවස්ථාවේදී ඒ තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. 2020 මහමැතිවරණයේදී ජනතාව ලබා දුන් තුනෙන් දෙකක බහුතර බලයක් සහිත දැවැන්ත ජනවර්ම මෙරට ආර්ථික සංවර්ධනය සඳහා යොදාගත යුතුව ඇති බව ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීම සඳහා දැවැන්ත ජනවරමක් ලබා දුන් ජනතාව මෙරට සංවර්ධනයේ පැහැදිලි වෙනසක් අපේක්ෂාවෙන් සිටි බවත් එම වෙනස උදා කිරීම සඳහා සැලසුම් සේවයට අතිවිශාල කාර්යභාරයක් පැවරී ඇති බවත් බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමේ රජයේ වැඩපිළිවෙලට තම සංගමේ දායකත්වය ලබා දීමට කැමැත්තෙන් පසුවන බව පෙන්වා දුන් ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමය ඒ සඳහා ආයතනික ව්‍යූහය වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවය බැසිල් රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කළා. සමස්ත රාජ්‍ය සේවය පිළිබඳවම අවධානය යොමු කර එම ව්‍යූහාත්මක හා පරිපාලනමය වෙනස්කම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණ සිදු කිරීමට කටයුතු කරන බවයි එහිදී බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සංගමය වෙත දන්වා සිටියේ. එසේම බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටියේ රටේ අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි මෙම ශ්‍රම බලකාය කළමනාකරණය කිරීම සිදු කළ යුතු බවයි. විශේෂයෙන්ම මෙරට අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුවට අදාළ සැලසුම් සකස් කිරීමේදී ශ්‍රම බලකාය අරමුණු කරගත යුතු බවද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර සිටියා. කොරෝනා අර්බුදයත් සමග විදවැටුණු ආර්ථිකය යළි ශක්තිමත් කිරීම වත්මන් රජයේ අරමුණ බව අමාත්‍ය නිමල් සිරිපාලිත සිල්වා මහතා පවසනවා. ඒ හාලියල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් අපි කිසිසේත්ම අපේ දේශපාලන ප්‍රගමනය සඳහා රාජ්‍ය දේපල භාවිතා නොකළ යුතුයි. ඒ ආදර්ශය අපිම ලබා දෙන්න ඕන. ආණ්ඩුවක් පිහිටුවයි කියලා කියන්නේ රෝස මල් යහනාවක් හදලා ඒක උඩ නිදාගන්නවා කියලා හිතන්න එපා. මේක ලොකු කටුවත්තක්. කටුවත්ත උඩ තමයි අපි නිදාගෙන ඉන්නේ. හට පාලනය කිරීම එතරම් ලේසි නෑ. කොරෝනා අර්බුදයත් සමග ඇති වුණු මේ තත්ත්වයේ උඩ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු
අපේ රජයට විශාල අභියෝග රාශියක් තියෙනවා. කොරෝනා අර්බුදය නිසා ඇති වුණු කඩාවැටුණු ලෝක ආර්ථිකය තුළ කොහොමද අපි ඔළුව උස්සන්නේ? කොහොමද සංචාරක ව්‍යාපාරේ ගොඩනගවා ගන්නෙ? කොහොමද අපි විදේශ ශ්‍රමිකයන් පිටරට යවලා ඔවුන්ගෙන් ආදායම් ලබා ගන්නෙ? අපේ ලංකාවේ පළවෙනි විදේශ විනිමය උපයන ක්‍රමය තමයි විදේශ ශ්‍රමිකයන් තමයි අංක 1. ඒක කඩාවැටුණාම කොහොමද රට ගෙනියන්නේ? ඒක නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට, මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපට තමුන්නාසලා දුන්නේ මල්වට්ටියක් නෙවෙයි, ගිනි කබලක් ඔළුවේ තියාගන්න. අපි ඒ ගිනි කබල කොහොම හරි ඔළුවේ තියාගෙන මේක නිවාගෙන රටත් හදාගෙන ඉදිරියට යන්න තමයි යන්නේ. ඒ නිසා මේ රටේ ජනතාව ඡන්දය දුන්නා වගේම රජයට මේ තත්ත්වයේ යටතේ තියෙන අමාරුකම් හා ප්‍රශ්න පිළිබඳව තීරුම් ගන්න ඕනේ. 2030 වසර වන විට සමස්ත විදුලි පරිභෝගිකයන්ගෙන් 80%කට සූර්ය බලය උපයෝගී කරගනිමින් විදුලි අවශ්‍යතාවය සපුරාලීමට අපේක්ෂා කරන බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අනුරාධපුර තිරප්පනේ පෑතිස් රැබෑව ප්‍රදේශයේ සූර්ය බලෙන් විදුලිය උත්පාදනය කර මෙගාවොට් දෙකක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීම වෙනුවෙන් රජරට සස්ටේනබල් පුද්ගලික සමාගම අක්කර 10ක භූමිභාගයක ඉදිකරන සූර්ය බල විදුලි බලාගාරය නිරීක්ෂණය කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එක් වුණා. මෙතන මේ වෙනකොට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන වෙනසට මේ වෙනකොටත් දායකත්වය ලබා දීලා තියෙනවා. මේ ස්ථානයේ සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමත් ඒ වගේම ඒ පහළ කොටස කුෂිකර්මාන්තය උදා ගැනීමත්. මෙතන මේකෙන් වැඩ දෙකක් සිද්ධ වෙනවා. එකක් සූර්ය බලය පාවිච්චි කරලා විදුලිය නිෂ්පාදනය කිරීමත්, ඒ වගේම භූමිය පාවිච්චි කරලා නව තාක්ෂණයත් එක්ක වගාවත් සිද්ධ වෙනවා. මෙතන මේක තමයි ලංකාව අනාගතයේදී වෙනස් කරන්න වෙන නම් ඒ වෙනස් කරන දින ක්‍රමය තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව තියෙන්නේ 2030 වෙනකොට විදුලි නිෂ්පාදනයේ 80%ක්ම තෙල් භාවිතා කරන්නේ නැතුව විදුලි ජනනය කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි 10 ඇතුළත. මේක තමයි අපේ ටාගට් එකක් දීලා තියෙන්නේ. ඒ නිසා බලාපොරොත්තු වෙන මේ අවුරුදු පහ තුළ පුළුවන් උපරිමෙන් ඉන්ධන භාවිතා නොකර විදුලිය ජනනය කිරීම සඳහා මට ලබා දීලා තියෙන වග්ගීම අනුව ඒ වැඩේ කරන්න බලාපොරොත්තු වෙනවා. රටට ගැළපෙන විවස්ථා සංශෝධනයක් සිදු කිරීමට කඩිනමින් පියවර ගන්නා බව අමාත්‍ය එස්.එන්. චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ඒ අනුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කිරීමට පියවර ගන්නා බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අපේ ආර්ථිකය කඩා හැරිලා නැහැ. අපි ලක්ෂයකට දැන් රැකියා දෙන ජනාධිපතිතුමා ලෑස්ති කරලා තියෙනවා. 50,000කට උපාධිධාරීන් රැකියා ලබා දීම දැන් පටන් ගන්න තියෙනවා. ඒ වගේම රටේ මිනිසුන්ට සාහන ලබා දීලා තියෙනවා. කුෂිකර්මාන්තය දියුණු කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. හැම පැත්තක්ම මේ රටේ දියුණු කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ නිසා 20 වෙනි දා පටන් ගන්න පාර්ලිමේන්තුව අපේ ආණ්ඩුව විශේෂයෙන්ම මේ අවුරුදු පහ මේ රටේ සුවර්ණමය යුගය ආරම්භ කරනවා කියන එක අපිට පහර ගහන මඩ ගහන කණ්ඩායම් වලට කියන්න කැමතියි. ජනතාවන් ඉල්ලා සිටියේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ රටේ අවුල් වියවුල් ඇති කරපු ව්‍යවස්ථා සංශෝධනයක්. ඒ නිසා අපිට ගැළපෙන රටේ සංවර්ධනයට ගැළපෙන පරිපාලනය, දේශපාලනය මේ සියල්ලම ශක්තිමත් කරන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අපි ලබා දෙන්න 3-2 බලයක් දෙන්න කියලා අපි ජනතාවෙන් ඉල්ලා සිටියා. ජනතාව ඒ විදිහටම මේ බලය ලබා දීලා තියෙනවා. ඒ නිසා අපි මූලික වාග්කීම වෙන්නේ ජනතාව අනුමත කරලා තියෙන එම ඉල්ලීම ඉටු කිරීම. ඒ අනුව ලබන මාසෙ වෙනකොට 19 වෙනි සංශෝධනය ඉවත් කරලා 20 වෙනි සංශෝධනය කරන්න අපි සියල්ල ලෑස්ති කරලා තියෙන්නේ කියන එක මම කියන්න කැමතියි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බව සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ අශෝක් අභයසිංහ මහතා පවසනවා. අප කළ විමසීමකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ජනතාවට මේගොල්ලෝ කිව්වා ව්‍යවස්ථාවක් හදනවා කියලා. අලුත් ව්‍යවස්ථාවක් හදන්න ඉස්සෙල්ලා ආයේ 19 ඉවත් කරන්න හදන්නේ මොකටද කියන එක ප්‍රහේලිකාවක්. මම හිතනවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා සංශෝධනයක් සමහර පොඩි පොඩි සුළු වැඩි තියෙන්න පුළුවන්. නමුත් සියලුම ස්වාධීන කමිෂන් සභා ඇති කරලා පාර්ලිමේන්තුවේ සභා ක්‍රමය ඇති කරලා ඒ වගේ මේ රටට විශාල ප්‍රජාතන්ත්රවාදී වෙනස්කමක් ඇති කරලා 19 වෙනි සංශෝධනයත් එක්ක. ජනාධිපතිවරයා ඉදිරිපත් වෙන්න ඒ වගේ තියෙන ඒවා ඉවත් කරගන්න වෙන්නේ නැති මං හිතන්නේ මේක
කරන්න හදන්නේ ඉතා කඩි මුඩි. මේ දැන්නේ අලුත් ව්‍යවස්ථාවක් කියනවා නම් එතකන් ධනමය සංසදනේ ඉවත් කරන්න අවශ්‍ය නැහැ. අලුත් ව්‍යවස්ථාවක් කියන්න පුළුවන්. දැන් තුනෙන් දෙක තියෙනවා. ඕනේ නම් සම්මත කරගන්න පුළුවන්. අධිසිය ධනමය ඉවත් කරන්න හේතු මම හිතන්නේ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළක් කරන්න තමයි හදන්නේ. මෙරට අපනයන වෙළඳපොළ ශක්තිමත් කිරීම සඳහා දේශීය කර්මාන්ත නගා සිටුවීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඒ මාතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉදිරියේදී විශේෂයෙන්ම මට පැවර තියෙන වගකීම ඇතුලේ ලංකාවේ ධීවර කර්මාන්තයේ ධීවර වරාය සංවර්ධනය ඒ වගේම මිරිදිය මත්ස වගාව ඇතුළු අපනයන වෙළඳපොළ ඉලක්ක කරගත් ඒ ක්ෂේත්‍ර සඳහා අපිට ලබා දෙන්න පුළුවන් දායකත්වය ලබා දෙනවා. මේ රටේ විශේෂයෙන්ම අපි ආර්ථික අභියෝග වලට මුහුණ දීලා තියෙන අවස්ථාවක්. ආනයන මත යැපෙන්නේ නැතුව මේ රටේ දේශීය කර්මාන්ත දියුණු කරන්නත් ඒ දේශීය කර්මාන්ත තුළින් අපනයන වෙළඳපොළ සඳහා අපිට ඒ කර්මාන්තය දෙන්න අවශ්‍ය පසුබිම තමයි රාජ්‍ය මාත්‍රු හැටියට අපිටත් වගකීම් වශයෙන් ලබා දීලා තියෙන්නේ. මේ කියන කර්මාන්ත සියල්ලම පහුගිය කාලේ විවිධ අමාත්‍යවරුන්ගේ විෂයපතයන් වලට ඇතුළත් තිබුණු කාරණා. නමුත් ඒක තනතුරක් හැටියට කියවුන්නේ නැහැ. නමුත් ඒ වෙනුවෙන් අවධානය යොමු නැති කාලවක වානාවක් තිබුණා. නමුත් මම විශ්වාස කරනවා රාජ්‍ය මාත්‍රු හැටියට අපිට විෂය බෙදලා වෙන් කරලා ඒක නම් කරලා ලබා දීම මම හිතනවා ඉවහල් වෙයි කියලා. ඒ අමාත්‍යවරුන්ට වගකීමක් හැටියට අරගෙන ඒ කර්මාන්ත දියුණු කරන්න අවශ්‍ය ක්‍රමවේදයන් සකස් කිරීමට ජනතා පරමාධිපත්‍යයෙන් තේරිපත්තු මහජන නියෝජිතයින් අවංකව ජනතා සේවය ඉටු කළ යුතු බව මිහින්තලේ රජමහ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වළවා හැඟුවාවේ ධම්මරතන හිමියන් පවසනවා. තමන්ට ලැබුණු මේ ඇමතිකම මට වැඩක් නෑ. පොල් රබර්ද තේද ඉඳිද තල්ද කිතුල්ද පොල්ද කියන එක නෙවෙයි, බතික්ද කියන එක නෙවෙයි. අද වර්තමානයේ නැත්තම් මේ දේශීය සම්පත් උපයෝගී කරගෙන තමන්ගේ අමාත්‍යාංශයේ තමන් ඇමතිකම බබුලව ගන්නට, තමන්ගේ අමාත්‍යාංශයේ වර්ධනය කරගන්නට මෙන්න මේ කටයුතු කාරණා අපනයනේ ආනයනේ කරන්න පුළුවන් විදියට කටයුතු කරනවා නම් මේ ලැබිච්ච ඇමතිකමෙන් සහ ජනතාවගේ වරප්‍රසාද ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. අපි දැක්කා මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී විශාල පිරිසක් ගෙදර යවුවා. පක්ෂ පිටින්ම හෝදගෙන යන්නට උනේ, නායකයන්ටත් සේදිලා යන්න උනේ මෙන්න මේ ළඟ බලලා දුර බැලපු නැති නිසා. හැබැයි දූෂිත ක්‍රියාවන් කරපු අයට ලිපිනයක්වත් නැතුව ගෙවල් වලට යන්න සිද්ධ වුණා. ඉතින් එම නිසා මේ අවස්ථාවේදී තමන් පත්ුනේ මහ ජනතාවගෙන් පරමාධිපත්‍යයෙන්. ඒ මහ ජනතාවගේ පරමාධිපත්‍යයෙන් පත්ුණා නම් මේ කෝටි දෙකක් ඉන්න රටේ ජනතාව වෙනුවෙන් අවශ්‍ය කරන යටිතල පහසුකම් පොදු පහසුකම් අවංකව කටයුතු කරන්න, අවංකව ඉෂ්ට සිද්ධ කරන්න, තමන්ගේ කාර්යභාරය සිද්ධ කරන්න කියලා කියන්නට ඕනෑ පත් වෙලා ඉන්න 225 දෙනාට. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ සවස 6 අපගේ ප්‍රධාන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.